අපි අද කතා කරමු community medicine research එකේදී data analyze කරන්න පාවිච්චි කරන SPSS software එක කියන්නේ මොකද්ද සහ ඒ කොහොමද එකෙන් database එකක් හදාගන්නේ කියන එක ගැන මුලින්ම SPSS කියන්නේ statistical package for the social sciences කියන package එක මේක ගොඩක් පරණයි අවුරුදු 52කට කලින් තමයි හදලා තියෙන්නේ 2009 දී IBM company එක මේක සල්ලි වලට ගන්නවා ඊට පස්සේ අපි IBM SPSS කියලා තමයි මේක හඳුන්වන්නේ එතකොට 2010 දී මෙයාලා මෙයාලගේ logo එක වෙනස් කරනවා මේ දකුණු පැත්තේ තියෙන නිල් පාට logo එක 2010 ඉඳන් තමයි තියෙන්නේ version 23 න් පස්සේ මම හිතන්නේ දැනට 26 වෙනි version එක කියන්නේ මේක ගොඩක් operating system වල වැඩ කරනවා Windows Mac OS Linux based ඒවයි interface එක ගත්තන් පස්සේ මේ තියෙන version 25 මේක interface එක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන Excel වලට සමානයි මේ interface එකේදී අපිට variable view සහ data view කියලා views දෙකක් බලා ගන්න පුළුවන් variable view එකෙන් තමයි අපි database එක හදන්නේ data view එකෙන් තමයි අපි මේකට data enter කරන්නේ එතකොට මේ data view එක ගොඩක් දුරට අපි සාමාන්‍ය පාවිච්චි කරන Excel software එකට ගොඩාක් දුරට සමානයි අපි බලමු මේ SPSS software එක පාවිච්චි කරලා අපේ database එක මුලින්ම හදාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපේ question එක මේකට code කරගන්න වෙනවා. question එක code කරගෙන ඒ code එකට අනුව තමයි අපි database එක හදන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ තියෙන මගේ question එක. මෙතනදී අපිට මේ තියෙන data මේ අකුරු විදියට එහෙමම දාන්න බෑ. එතකොට අපි මේවට මේ අපේ මේ options වලට මොන හරි සංකේත ඒ ගොඩක් ඉලක්කම් යොදලා ඒක තමයි අපි අපේ database එකට enter කරන්නේ. උදාහරණයක් විදියට මේ gender කියන එක ගත්තොත් එහෙම එතනදී male එක male කියන කෙනාව අපි එක විදිහටත් female කියන කෙනාව දෙක විදිහටත් සලකලා අපි gender වලට ඇතුළත් කරන්නේ අපේ database එකට එකද දෙකද කියන එක. ඒකෙන් අපිට මේක analyze කරන්න ගොඩක් ලේසි වෙනවා. මුලින්ම name මේ කියන්නේ SPSS කියන එක data analyze කරන්න අපේ මොකක් හරි field එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ අපේ question එකේ අපිට මේ age එක කියලා මෙන්න මේ age එක අපිට හඳුන්වන්න computer එකට දෙන නම ඒක අපි question එකේ දීපු නම වෙන්න ඕනේ නැහැ අපිට පහසු නමක් දෙන්න පුළුවන් ඒ වගේම ඒක unique වෙන්න ඕනේ එක නම දෙකකට පාවිච්චි කරන්න බෑ type එක කියලා කියන්නේ මේ enter කරන data එක මොන වර්ගයේද කියන්නේ numbers ද තව එහෙම නැත්නම් අපි හිතමු අකුරු ඒ වගේ දේවල් තියෙනවාද කියන එක ගැන තමයි එකෙන් කියන්නේ ගොඩක් වෙලාවට අපි data analyze කරනකොට මේක numbers විදිහට තමයි පාවිච්චි කරන්නේ numbers විදිහට පාවිච්චි කරාට පස්සේ analyze කරන්න හරි ලේසි ඒකට තමයි අපි question එක code කරගන්න ඕනේ එතකොට question එකේදී අපි මේ හැම question එකකටම name එකක් දෙනවා ඒක ගොඩක් වෙලාවට number එකක් විදිහට දෙන්නත් පුළුවන් ඒත් එක්කම මේ අපේ responses වලට අපි number කරනවා එතකොට දැන් gender එක male නම් අපි 1 කියලා ගන්නවා female නම් 2 කියලා ගන්නවා ethnicity සිංහල කියන එකට අපි 1 කියලා ගන්නවා tamil 2 කියලා ගන්නවා muslim 3 කියලා ගන්නවා මේ විදිහට ඒ විදිහට මේ data enter කරන එකෙන් වාසි කීපයක් තියෙනවා එකක් තමයි අපිට පහසුවෙන් enter කරන්න පුළුවන් ඒත් එක්කම මේක analyze කරන්න ගොඩක් ලේසි වෙනවා. මෙතනදී name field එක ගැන කතා කරොත් එහෙම name field එකේ ට නමක් දෙද්දී අපි සැලකිය යුතු දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපිට මේක අංක ඉලක්කමකින් පටන් ගන්න බෑ. උදාහරණයක් විදියට 1 කියන එක මෙයාලා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. එතකොට අපිට ඉලක්කමක් දාන්න අවශ්‍ය නම් අපිට අකුරකින් තමයි පටන් ගන්න වෙන්නේ. උදාහරණයක් විදියට අපිට A එක වගේ නමක් දෙන්න පුළුවන්. එහෙම මිසක් 1A කියලා පාවිච්චි කරන්න බෑ. අපි database එක හදනකොට අපේ මේ enter කරන data වලට order එකක් දෙන්න ඕනේ. එතකොට ගොඩක් මම කියන්නේ index number එකක් වගේ එකක්. ඒක හන්ද අපි ගොඩක් වෙලාවට මෙතන පටන් ගන්නවා. index number එකකින් මම ID කියලා name එක දෙනවා. අපිට මේකට ID number වගේ එකක් enter කරන්න ඕන නම් space පාවිච්චි කරන්න බෑ. නමුත් මේ underscore පාවිච්චි කරලා මෙහෙම දෙන්නත් පුළුවන්.
ඒක එන්ටර් කරාම හරි වෙන තැන ක්ලික් කරාම හරි ඒතර ටික ඔටෝ ෆිල් වෙනවා. නමුත් අපි සමහර තැන් අපිට ආයෙත් වෙනස් කරන්න වේවි. දැන් අපේ පළවෙනි ක්වෙස්චන් එක විදිහට අපි ඒජ් එක ගත්තොත් එහෙම ඒජ් එක අපේ ඩේටාබේස් එකට එන්ටර් කරනකොට අපිට ඒජ් කියලාම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි අපිට මේක එන්ටර් කරනකොට සහ ඇනලයිස් කරනකොට මේක හඳුන්වන්න නම්බර් එකකින් වගේ කෝල් කරන්න පුළුවන්. දැන් මගේ ක්වෙස්චන් එකේ සෙක්ෂන්ස් කීපයක් තියෙනවා. එතකොට ඒක නිසා මම පාවිච්චි කරනවා ෆස්ට් සෙක්ෂන් එකට A කියන අකුරත් එක්ක කීවෙනි අංකයද කියන එක A1 A2 ඒ විදිහට. එතකොට මම SPSS වලදී වේරියබල් view එකේ මම H කියන එක පාවිච්චි කරන්නේ නැතුව A1 කියන එක හඳුන්වනවා H කියන ෆීල්ඩ් එකට. එතකොට ප්‍රශ්නයක් එනවා, කොහොමද අපි දන්නේ සහ මේක ඇනලයිස් කරාට පස්සේ මේක ඒජ් කියන එක කියලා අඳුරගන්නේ කොහොමද කියලා. ඒකට තමයි අපි මේ ලේබල් කියන ෆීල්ඩ් එක පාවිච්චි කරන්නේ. එතකොට අපිට මෙතනදී ලේබල් කියනකට දෙන්න පුළුවන් ඒජ් කියලා. එතකොට අපි සොෆ්ට්වෙයාර් එකෙන් කෝල් කරන්නේ A1 කියලා. හැබැයි ඒජ් කියන එක අපිට අඳුරගන්නත් පුළුවන්. ඊළඟට මෙයාගේ රිපෝර්ට්ස් වල අවුට්පුට් එකේදී මෙයා ඒජ් කියන එක තමයි සඳහන් කරන්නේ. ක්වෙස්චන් එකේ දෙවැනි එක ජෙන්ඩර්. එතකොට ජෙන්ඩර් එකේ මේල් ෆීමේල් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ෆස්ට් සෙක්ෂන් එකේ ඩිෆරෙන්ෂියේෂන් එක හඳ A2 කියලා සටහන් කරනවා. එතකොට මෙතන අපිට ජෙන්ඩර් කියලා සටහන් කරන්න පුළුවන්. මෙතනදී අපි මම කලින් සඳහන් කරා අපි අපේ ක්වෙස්චන් එකේ රෙස්පොන්සස් නම්බර් කරනවා කියලා. එතකොට ඒ නම්බර්ස් මේකට ඇතුළත් කරන්න පුළුවන් මෙන්න මේ වැලියු කියන එක හරහා. මෙතනදී මේ වැලියු කියන ක්ලික් කරාට පස්සේ මේ 33ක් වගේ පේනවා. ඒ ක්ලික් කරාම අපිට ඕපන් වෙනවා වැලියු ලේබල්ස් කියන මෙන්න මේ ෆෝම් එක. මේ ෆෝම් එකෙන් තමයි අපි මොනවද කෝඩ් කරන වැලියුස් කියලා මේකට ඇතුළත් කරන්නේ. දැන් අපේ ක්වෙස්චන් එක අපහු ගත්තොත් එහෙම දෙවනි ප්‍රශ්නේ ජෙන්ඩර් කියන එක අපි ඇතුළත් කරා. මේල් ෆීමේල් කියලා දෙකක් තියෙනවා. එතකොට අපි මේල් කියන එක එක කියලා ගත්තා, ෆීමේල් කියන එක දෙක කියලා ගත්තා. ඒ විදිහට මෙතනදී SPSS වල වැලියු එක එක කියලා මේල් කියන එක ලේබල් එකට සදාහන් කරලා ඇඩ් කරනවා. ඊට පස්සේ දෙක කියන එකට අපි ෆීමේල් කියන එක සදාහන් කරලා ඇඩ් කරනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේ මෙතන මේ වැලියු එක එයා 1.00 කියලායි ගත්තේ. ඇයි මෙහෙම වෙන්නේ? මේක ගැන කතා කරන්න කොට මේ ඩෙසිමල් කියන කොලම් එක අපිට වැදගත් වෙනවා. මේ ඩෙසිමල් කියන කොලම් එකෙන් කියවෙන්නේ බිඳුවට, ඒ කියන්නේ දශම තිතට පස්සේ කොච්චර දශම සංඛ්‍යා ප්‍රමාණයක් මේකට ඇතුළත් වෙනවද කියන එක. අපේ මේ උදාහරණයක් විදිහට දැන් මෙතන දෙක කියන එක මම සඳහන් කරාට 2.00 කියලා සඳහන් වෙන්නේ. අපි මේ මෙතන ඩෙසිමල් කියන ෆීල්ඩ් එකේ දෙකක් කියලා දීපුවා. එතකොට අපි මේක ඩෙසිමල් අයින් කරන්න අවශ්‍ය නම් අපි මෙතන බිඳුවක් විදිහට වෙනස් කරන්න පුළුවන්. එතකොට අපේ ඩේටා view එකේ මේ දෙකක් විදිහට සඳහන් වෙනවා. දැන් කලින් අපි 2.00 විදිහට තිබිච්ච එක දැන් දෙකක් විදිහට සඳහන් වෙනවා. එතකොට මේ ඩෙසිමල් කියන එක පාවිච්චි කරලා අපිට කොච්චර දශම සංඛ්‍යා ප්‍රමාණයක් එන්න ඕනේද කියන දශම සංඛ්‍යා නැත්තම් අපිට මෙතන බිඳුව කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට width කියන්නේ අපි enter කරන මේ numbers ගාන දෙකේව කීයක් තියෙනවද කියන එක. data type එක numbers string මෙහෙම තියෙනවා. නමුත් අපි analyze කරන්න වැඩිපුරම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ numbers නිසා ඒක numbers විදිහටම තියන්න පුළුවන්. දැන් අපි මෙතන value එක විදිහට male සහ female කියලා දෙකක් type කරා. එතකොට අපි data view එකේදී මේ අපේ data එක enter කරනකොට male female කියලා නෙවෙයි මේ value එක තමයි type කරන්නේ. උදාහරණයක් විදිහට male එක්කෙනෙක් නම් මම 1 කියලා තමයි type කරන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා, ඇයි මේ මෙතන දැන් male කියලා පෙවුන් නැත්තේ කියලා. ඒකට අපි මෙන්න මේ button එක on කරන්න ඕනේ. මේක click කරාම
මේක කියනක වෙනස් වෙලා ඒක mail කියලා වෙන හැදෙනවා. මේ දින alignment එක කොයි පැත්තේ තියෙන්න ඕනේ left aligned right aligned එහෙම කියන. ඒත් එක්කම තවත් වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි මේ measure කියන එක. මෙතනදී scale ordinal සහ nominal කියලා අපිට measures තුනක් SPSS software එකෙන් දෙනවා. අපි බලමු මේ measures කියන්නේ මොනවද කියලා. SPSS වලදී අපි මේ measure කියන එක field එක fill කරනකොට අපි දැනගන්න ඕන concept එකක් තමයි මේ classification of variables කියන්නේ. එතකොට අපි variables qualitative and quantitative කියලා වර්ග දෙකකට බෙදනවා. ඒ කියන්නේ qualitative කියන්නේ මොකක් හරි quality එකක් වගේ අදහසක් එන්නේ. quantitative කියන්නේ count එකක් වගේ අදහසක් එන්නේ. එතකොට qualitative data අපි nominal සහ ordinal කියලා දෙකකට බෙදනවා. nominal කියලා කියන්නේ අපි names විදිහට categorize කරන variables වලට. උදාහරණයක් විදිහට sex කියන එක ගත්තොත් එම අපි male female විදිහට categorize කරනවා. එතකොට male සහ female අතර මොකද orderly සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ එකකට එකක් වැඩි වෙන පිළිවෙලකට එහෙම හදන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක normal කියලා සලකනවා. ordinal කියලා සලකන්නේ ඒකේ තියෙන variable එකේ classes අපිට classify කරන්න පුළුවන් මොන stage එකටද අයිති වෙන්නේ කියලා. දැන් nominal වලට උදාහරණ විදිහට තවත් ගන්න පුළුවන් blood group එක A B O. එතකොට A සහ B blood group එක වෙනම දෙකක් නම් දෙකක්. හැබැයි මේ දෙක අතර මේ order එකක් කියන්න බෑ. එකකට වඩා තව එකක් හොඳයි කියන්න බෑ. ඒ නිසා අපි ඒක nominal වලට දානවා. නැත්තම් කවුරු හරි කෙනෙක් dead alive ද කියලා කියනකොට ඒකටත් order එකක් හදන්න බෑ. ඒ නිසා අපි මේක nominal වලට දානවා. ordinal කියලා කියන්නේ එකකට එකක් සම්බන්ධයක් තියෙන orderly තියෙන variable වලට. උදාහරණ විදිහට social class එක. දැන් එතකොට අපි මෙතනදී categorize කරොත් එහෙම lower class, middle class, upper class. එතකොට පොඩ පොඩ වැඩි වෙන පිළිවෙලක් තියෙනවා. ඒත් එක්කම cancer එකක staging ගත්තොත් එමෙ stage 1 2 3 එහෙම වෙනකොට වැඩි වෙන පිළිවෙලක් තියෙනවා. ඒත් එක්කම දැන් ඔබ ලිකට් ස්කේල් එක වගේ එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ අර strongly agree වල ඉඳන් strongly disagree වලට වගේ නැත්නම් 1 2 3 4 5 වගේ එහෙම ඉලක්කම් පාවිච්චි කරනවා. ඒකත් order එකකට යන්නේ. ඒ වගේ දේවල් අපිට ordinal value විදිහට සඳහන් කරන්න පුළුවන්. quantitative කියන්නේ අපි ගණන් කරන ඒවා. එතකොට quantitative ඒවා discrete and continuous කියලා තියෙනවා. discrete කියන්නේ count කරන්න පුළුවන් number of children 1 2 3 4 වගේ නෙන්නේ. එතකොට ඒක 1 and half වෙන්නේ නැහැ නේ 1.5 වෙන්නේ නැහැ. ඒ වගේ ඒවා. ඒ දේවල් continuous කියන්නේ අපි කාගේ හරි height එක මයිනවා නම්. එතකොට ඒක 100 වෙන්නත් පුළුවන් 102 වෙන්නත් පුළුවන්. ඒත් එක්කම 102.5 වෙන්න පුළුවන් අන්න ඒ වගේ. ඒකේ ස්කේල් එකට එන්න පුළුවන් possibilities ගන්න අනන්තයක් වෙන ඒවා අපි සාමාන්‍යයෙන් continuous කියලා කියනවා. එතකොට මෙතනදී අපි ගත්තොත් එහෙම SPSS software එකේ measure කියන එක fill කරද්දී අපිට මේ ordinal nominal කියන එක කතා කරනවා. දැන් මගේ question එකේ මම age එක directly අහලා තියෙන්නේ age එක කීයද කියලා. ඒක නිසා මම මෙතෙන්ට scale කියන එක පාවිච්චි කරා. ඒක අපි age classes විදිහට ගන්නවා නම් ඒක අපිට ordinal විදිහට ගන්නත් පුළුවන්. එතකොට gender කියන එක male female දෙකක් තියෙන්නේ. හැබැයි ඒ දෙක අතර orderly සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා මම මේක nominal විදිහට සටහන් කරා. ethnicity කියන එක අපි group 4කට බෙදුවා. එතකොට මේ group 4 අතරේ orderly සම්බන්ධතාවක් නැහැ. ඒ නිසා ඒකත් nominal. religion උත් එහෙමයි. religion class 5කට බෙදුවා. ඒකත් එහෙම සම්බන්ධතාවක් නැහැ. ඒක හරියට nominal විදිහටම ගන්නවා. හැබැයි level of education කියන එක මම advanced level, diploma, graduate, post graduate විදිහට මෙහෙම මෙතන orderly සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මම ඒක ordinal විදිහට සලකනවා. district කියන එක අපි nominal එකක් විදිහට තමයි සලකන්නේ.
මෙතනදී මේ name එකට අංක දාද්දී අපිට වෙන වෙනම type කරන්න කරදරයි කියලා හිතනනම් අපිට පුළුවන් Excel sheet එකක් පාවිච්චි කරන්න. එතකොට මම Excel sheet එකක් පාවිච්චි කරොත් එහෙම ඔබ දන්නවා සාමාන්‍යයෙන් Excel වල අපිට පුළුවන් මේක drag කරගෙන මේ කැමති ගානක් හදාගන්න. එතකොට මේක copy කරලා අපේ SPSS එකට අදාළ column ටික select කරලා paste කරාම ඒ ටික automatically වැටෙනවා. ඒත් එක්කම අපි ට අවශ්‍ය නම් මොකක් හරි කලින් අපි සටහන් කරපු ඒවා ටිකක්ම නැවතත් ඇතුළත් කරන්න. එතකොට අපිට මෙතනදී copy කරලා මෙහෙම select කරලා copy කරලා අපිට අදාළ ටිකට paste කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි name එක වෙනස් වුණේ නැහැ. දැන් මේක වැඩිපුරම පාවිච්චි වෙන්නේ අපි හිතමු එකම වගේ දැන් අපි right question එකකට ගියොත් එහෙම දැන් අපි සමහර ඒවාට දැන් මෙතනදී agree disagree not agree not sure වගේ දේවල් ඒක හැම question එකකටම එක විදිහට යන්නේ නැත්තම් likert scale එකක් ගත්තොත් එහෙම මේ likert scale එකේ හැම question එකම එක විදිහට යන්නේ. එතකොට අපිට මේ copy paste කරන එක ගොඩක් ලේසි වෙනවා. ඒකට අපිට excel පාවිච්චි කරන්නත් පුළුවන්. අපි අපේ question එකේ likert scale questions වලට ගියොත් එහෙම දැන් මේ හැම එකෙම එකේ ඉඳන් පහ වෙනකන් මෙතන value එක විදිහට දාන්න පුළුවන්. දැන් ඒතකොට එකක් හදලා මේ විදිහට අපිට පුළුවන් ඒකම අපේ අනිත් ඒවා ඔක්කොටම copy කරන්න මේ ඒ විදිහට එන්න. මේක copy කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට paste කරන්න පුළුවන්. එතකොට මේ හැම එකේම මේ අපි කියන value එක ඒ විදිහටම වැටෙනවා. මේ column කියන එකෙන් අදහස් කරන්නේ අපේ data view එකේදී මේ එකකට කොච්චර ඉඩක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මම මේක පොඩ්ඩක් මේ මෙහෙම දිග වැඩි කරොත් එහෙම මේ මෙතන column කියන එක 11 වෙලා තියෙනවා. ඒක අපහම මහතර විදිහට හැදුවොත් එහෙම අපේ මෙතන දිග ආපහු කලින් දිවිච්ච ගන්නට වෙනස් වෙලා තියෙනවා. ඊළඟට අර මම කිව්වා වගේ අපිට Excel පාවිච්චි කරලා පුළුවන් මේක මේ වගේ එකම numbers ටික copy කරලා ඉවර වෙලා අපේ SPSS එකට paste කරන්න. අවශ්‍ය නැති ඒවා clear කළා දැන් අපල මෙතනදී දැන් label එක අපිට type කරලා enter කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් word වලින් කෙලින්ම මෙතනට copy කරන්න. දැන් මේ තියෙන්නේ මගේ මේ කොටසට අදාළ ප්‍රශ්න ටික. එතකොට මේ ටික මේ table එක පිටින්ම මට copy කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ numbers ටික අයින් කරන්න ඕනේ. ඒක හන්දා ඒ අදාළ ටික select කරලා word වලින් අපි numbers අයින් කරගන්නවා. ඊට පස්සේ මේක copy කරලා අපේ SPSS variable view එකේ label කියන තැනට මෙහෙම select කරලා paste කරන්න පුළුවන්. එතකොට ඒ ටික ඒ විදිහට වැටලා තියෙනවා. ඒ නිසා දැන් SPSS වල ආපහු මේ ටික වෙනම type කරන්න අවශ්‍ය නැහැ. අපේ question එක තියෙන word document එක on කරගෙන අපිට මේක පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට හදාගත්ත SPSS variable view එකෙන් මේ විදිහට හදාගත්ත database එකක අපිට data view එකට ගිහිල්ලා data enter කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට අපි ID number එක අපි ඒකට අදාළව එක හරි එහෙම සටහන් කරලා මෙතන අපි දැන්
අමගත මේ ලිකට් ස්කේල් ප්‍රශ්න ටිකක් මේකට දීලා තියෙන්නේ. එතකොට පහ ඒත් එක්කම අපි ටැබ් එකෙන් පුළුවන් ඉස්සරහට යන්න. දැන් අපි උදා මම උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපේ එක ක්වෙස්චන් එක මේ විදියට සඳහන් වෙනවා කියලා අපිට මේ ටික මේ විදියට එන්ටර් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම කලිනුත් කිව්වා වගේ මේකට දාලා තියෙන්නේ මොකක්ද කියලා අපිට බලන්න ඕන නම් ලේබල් එක අපිට මේ මෙතන මේ බටන් එක පාවිච්චි කරලා value labels කියන බටන් එක මේක මේක පාවිච්චි කරලා මේ වෙයි සඳහන් වෙලා තියෙන මොකක්ද කියලා දැනගන්නත් පුළුවන්. මේ number එකට දශම ස්ථාන වැටෙන එක මෙතන decimals වලින් අයින් කරන්න පුළුවන්. මේ විදිහට තමයි SPSS database එක හදන්නේ සහ data enter කරන්නේ. ඊට පස්සේ මේක save කරගන්න ඕනේ. මේ save button එකෙන් ගිහලා අපිට කැමති තැනක save කරන්න පුළුවන්. ඒ වගේ මේ file එක export කරන්නත්